ಜೀವನ ಗಮನ ಚಲೋಕೆ ಮತದೇವ ಒಬ್ಬ ಆಲೋಕೆ ಮಾಮ ನತಿ ವೆಲಾವೆ ಖಾತ ಹರಿ ಮಿನಿ ಪೆಟ್ಟಿಯ ನಾಯಕರಿ ಕದಗಿ ಹೌನಿ ಅರ ಅರ ಮಂಗ ಅಂದ್ರೆ ಪೇನಾಟ್ಯ ಹಾನ ಮಹತ್ಯಕ್ಕೆ ಇನ್ನ ಏ ಮಹತ್ಯ ಇಲ್ಲುವ දවස් හතරකින් සල්ලි දෙන්නම් කියලා පෙට්ටියක්. ඒ සල්ලි සුවර් මුදල්ලි මහත්තයා ඒක හරි. මේ පොල් කවුඩු ඈ ඔබ දැනගනින් මේ මිනි පෙට්ටිය ගෙනිච්ච මහත්තයා අද උදේ මලා කියලා ආරංචි වුණා. මලා? ආව්. ඉතින් හත්තේ ඉන්නේ කාගෙන්ද අපිට සල්ලි ගන්න? ඒක තමයි බూరు මහත් අහන්නේ. දැන් කාගෙන්ද සල්ලි ගන්න? බලා බලා මෙතන බලා මෙතන මගේ බිස්නස් එක කනවා. ඈ ඔබ මෙතන මේ මිනිහට ණයට පෙට්ටිය විකුණන්න නැතුව හිටියන්න. ඈ අද වෙනකොට අද දවල් වෙනකොට ඒ මහත්තයාගේ නෝනා එනවා පෙට්ටියක් සල්ලි වලට ගන්න. අපට අනිත් එක මම කියලා තියෙනවා සුද්ධ සිංහලෙන් මරණ සහතිකයක් නැති මිනිහෙකුට පෙට්ටියක් විකුණන්න එපා කියලා. බැහැවද? බැහැවද? ඉතින් ඒ වුණාට ඒ මිනිහ උපැන්න සහතිකයක් අරන් ආවනේ මුදල්ලි මහත්තයා. ඒකනේ දුන්නේ. ඒ මීහරක උපැන්න සහතිකෙන් පුළුවන් ද මිනිහෙක් මලා කියලා හරියට තීන්දුව తీරන ගන්න? මුකෝ බැරි ඈ මරණ සාතිකයට වඩා උපන්න සාතිකේ සුවර්ණ මුදලාලි මහත්තයා ඒක කොහමද මිනිහ හැම වෙන්නේ ඇයි මුදලාලි මහත්තයා උපන්න සාතිකයන් කෙනෙක් ඉපදිනවා කියලා සුවර්ණේ ආ ඉතින් ඒකේ මැරෙනවා කියන එකත් කොහොමද සුවර්ණේ ආව් 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 දැන් එතකොට කේප්ප සුමනේ උඹට ඐඩෙන්ටිටියක් තියනවද ගිහන්කෝ ඕ මුදලාලි මහත්තයා මේ තියනවා එතකොට උඹට උපැන්න සහතිකයෙකුත් තියෙනවද? ඔව්, ගෙදර තියෙන පුතාලි මහත්තයා. ගෙදර තියෙනවා. ගෙදර තියෙනවා නේ. ඔව්. ඒ කියන්නේ තෝ මැරෙනවා කියලා සුවර නේද? අනේ අම්මේ. මේක මොකද? කලයක. අවු නැද්ද? හලෝ! Anybody here? ඉන්න ඉන්න. අපට මේ සතපෙන මල් ශාලාවේ මුදලාලි පොඩ්ඩක් හම්බ වෙන්න. මේ මෙහිමයි. ඔව්. මහත්තයලා ආවේ මේ ගමේ පැවැත්වෙන සංගීත සංදර්ශනයකට ගායකයෙක් හෝ ගායිකාවක් අපි ලව ස්පොන්සර් කරගන්න හෝ දානයකට මේකට ආල්විති 10ක් 12ක් ලියෝ ගන්න වගේ දෙයකට නම් අපේ සතපෙන මල් ශාලාවේ මුදලාලි මහත්තයා මේ වෙලාවේ මරණාසන්න වෙලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරලා ඉන්නවා. එහෙම නැතුව මහත්තයලා නෝනලා ආවේ යම්කිසි කරදරයක් වෙලා ඒ අදාළ කටයුතු ටික අපේ සතපෙන මල් ශාලාව හරහා ලස්සනට කරගන්න නම් මේ සතපෙන මල් ශාලාවේ අධිපතිතුමා වූ මුදලාලි මම. කිසි හේනයක් නැහැ මේ ලස්සනට ඉන්නවා දැන් කාරණාව කියමු. නෑ නෑ මුදලාලි මයි හස්බන්ඩ් මේ ආවේ ඒ වගේ දෙයක් ගැන කතා කරන්න නෙමෙයි. බේබි හස්බන්ඩ් බේ මම හිතුවේ මේ සීයයි මිනි බිරි කියලා නේ මේ. මේ මම මහත්තයා පොඩ්ඩක් මේ වයසයි වගේ නේද? බේ මගේ ඇහි ඇටි වයසක් නෑ තේරුණාද? මේ මගේ වයිෆ් පිපි කට වයස මට වඩා පොඩ්ඩක් අඩුයි එච්චරයි නැති ප්‍රොබ්ලම්. මහත්තයෝ කාලය කියන්නේ වෙලාව. ඒකට කරුණා කරලා ඉක්මනට කියන්න අපු කාරණාව. මේකයි මුදලාලි. ඔව්. දැන් මට වයස අවුරුදු 77ක් වෙනවා. 77යි. ඔව්. ආ නෑ හරි තන්තෝසයි. ඈ මගේ හස්බන්ඩ් අවුරුදු 77ක් වුණා මොහේට මොකද දින සතුට? ඇයි රත් කරන්න ඕනේ දැන් නෝන හිතානිද්ද එනවනේ මාව හම්බු වෙන්න මහත්තයාගේ කටයුතු ටික කරගන්න මෙතන සීනි කිරිලි වගේ හිනයි හිනයි ඈ නෑ නෑ මුදලාලි මේ මේ එමජේසිය මරණ මිනිහෙක් නෙමෙයි මම තේරුණාද මම මෙහෙම ඉතර ෆුල් ෆිට් එකේ ඉන්න මිනිහෙක් මොකද්ද ෆිට් එක හැදිලත් ඕන තරම් වලගම් පිටි යනවා ආව් නෑ මුදලාලි බඩ මං කියන එක අහනවා කියන්න බඩ බඩ නිකන් එහෙම පණින්න එපා පොඩ්ඩක් මම මලහම මගේ පළවෙනි කසාදේ දුව බැඳලා ඉන්න බෑන එනවා තමුසේව හොයාගෙන පෙට්ටියක් ගන්න මං වෙන්න එනවා 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 එන්නේපේ මිනිහාවිලා පට්ටකුණු ලෝභය හරිනේ සල්ලි නැතුව නෙමෙයි සල්ලි දෙන මිනිහා කෝටිපතියා ආ පට්ටකුණා
මුදලාලි කරන්න ඕනේ මෙච්චරයි. ඔව් ඔව් මොකද්ද? රුපියල් 3000ට විකුණන පෙට්ටිය 30 මිනිහට විකුණන්න ඕනේ රුපියල් 60000ට. 3000ට විකුණන පෙට්ටිය 60000ට. ආයි. අපි කොහොමද? එහෙම තමයි කරන්නේ. ඔව්. දැන් මේකයි. ඔව්. මං අහන ප්‍රශ්නේ මේකයි. රුපියල් 3000 පෙට්ටිය. ඔව්. 60000ට වික්කහම ඔව් මුදලාලිට කීයක් ප්‍රොෆිට් එක තියෙනවද? ආ 3000 පෙට්ටිය 60000ට විකාම 57000ක් පියෝ ප්‍රොෆිට් තියෙනවා. 57000ක් පියෝ ප්‍රොෆිට්. ඔව් මේකයි මුදලාලි. හා මිනිස්සෙක් වුණාම යම්කිසි සාධාරණත්වයක් තියෙන්න බෑ. ඒක නිසා ඔහෙ ප්‍රොෆිට් එක හැටියට 50000ක් ගන්නවා. 50ක් මම ගන්නද? අනහ උනත් ඇති අපිට ඒකවත් නෑනේ. හැබැයි මහත්තු එතන 7000ක පොඩි යාමියාවක්. අනහ හරි 7000ක යාමියාවක් තියෙනවා. මුදලාලි ඒ 7000 දැන් මට දෙන්න. මට ඒ 7000 දෙන්න. මොකද මගේ අන්තිම කැමැති පත්‍රයේ සටහන් කරලා තියෙන්නේ මම මලහම පෙට්ටිය ගන්න අනිවාර්යයෙන් මුදලාලි ගාවට එන්න කියලා. එතකොට බිස්නස් එක ඔයාටම නෙන්නේ. යකෝ මම අදනේ ජීවිතේටම දැක්කේ තමුන්ගේම මිනිහ විකුණගෙන කන කොමිසම් මිනි කපුටෙක්. ඈ මුදලාලි මේක අහන්න ඒ කපුට කවුද කින්ද මන්ද අපට වැඩක් නැහැ. මුදලාලට බිස්නස් එක නෙවෙයි මට රුපියල් 7000 දෙන්නකෝ. 7000 දෙන්න. මේ දැන්? ඔව් දැන් දෙන්න. පිනි මල්සාලායි මුදලාලි. ඔව් මරණාසන්න වෙලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරලා නේ ඉන්නේ දැන්. ඔව් කවුරුත් නැහැ දැන් මෙතන වැඩක. ඔව් එතකොට දැන් තමුන් කවුද එතකොට? මම මෙතන ගෝගෝලා ඒකයි මේ මහත්තයාගේ කටයුතු ටික මල්සාලාවේ අධිපතිතුමා හැටියට මම ලස්සනට වැඩේ කරලා දෙන්නම්. ලස්සනට වැඩේ කරලා දෙන්නම්. ඔව් ඔව්. මහත්තයා තාම බලන්නේ.